තමුන් නිසයි අද මගේ ලේලි මේ විදිහට මගෙන් වෙන් වෙන්නේ. හෙට තමුන් එයාව අපින් අයින්ම කරලා දානවද? අනුපමාට තියෙන අයිතිය නැති වෙද්දි තමුන් මේ ගෙදරට එතකොට අපේ පවුලට අයිතිවාසිකම් කියාවි. එයා අපේ ගෙදරට යන එන එකත් නවත්තනවද? අපි අනුපමාව මොන ගැහෙන කර නවත්තන්නේ නෑනේ. බලන්න එහෙම කිසිම දෙයක් කරන්න එපා. අනුපමාව අපෙන් තවත් දුරස් කරන්න එපා. අම්මේ අම්ම බලන විදිහට හිතුවතින් මමයි මේ කතාවේ දුෂ්ටයා. ඒත් මං එච්චරම නරක කෙනෙක් නෙවෙයි. මට ඕනේ මට අයිති සතුට විතරයි. හැබැයි මං වෙන කාගේවත් සතුට උදුරගන්නේ නැහැ. මං අනුපමාගෙන් එක බැඳීමක් උදුරගත්තා. තවත් බැඳීමයකින් උදුරගන්නේ නැහැ අම්මේ. කාලයක් තිබ්බ මං අනුපමාට අකමැති වුණු. ඒත් අද ඉඳන් මගේ ඇස් මගේ හිත මගේ ආත්මය මෙයා වෙනුවෙන් වැළපෙනවා. මුලින්ම මට අනුපමා ඕනුනේ නැහැ. ඒත් අද මට අනුපමාගේ තැන්ට වෙන කවුරුවත් නෝනේ නැහැ. දන්නවද ඇයි කියලා? අනුපමා යගේ නමට විතරක් අනුපමා නෙමෙයි. එයා ඇත්තටම අනුපමා. කාටවත් උපමා කරන්න බෑ. අනුපමා වගේ කෙනෙක් හිටියෙත් නැහැ, දැනුත් නැහැ, ඉස්සරහටත් නැහැ. රාජ්ගේ ජීවිතය ඇතුලේ නම් ඔයාට එයාගේ තැන ගන්න පුළුවන්. ඒත් අපේ හදවතේවත් අපේ පවුල එක්කවත් නැහැ. හා ඔයා උත්සාහ කරොත් වෙනම තැනක ඔයාට හදා ගන්න පුළුවන්. තමුන්ට තමුන්ගේ අයිතිය නම් ලැබෙවි. ඒත් ආදරය නම් උපය ගන්න වෙනවා. අපේ අනුපමාට වගේ. අනුපමා කිව්ව නිසා අපි උත්සාහ කරනවා. ඒත් මහන්සි වෙන්න වෙන්නේ තමුන්ට. අනුපමා ගියාට පස්සේ හැම දෙයක්ම වෙනස් වෙයි. හැම දෙයක්ම විසිරලා යයි. ඒ හැම දෙයක්ම තමුන්ටයි බලා ගන්න වෙන්නේ. තමුන් හිතුවේ රාජ්‍ය ලබා ගත්තට පස්සේ තමුන්ගේ සටන ඉවරයි කියලානේ. ඒත් නැහැ. හරිම සටන දැනුයි පටන් ගන්නෙ. උදුරගන්න නම් ලේසි, ලබා ගන්න අමාරුයි. හැබැයි ලබාගෙනත් පවත්වාගෙන යන එක ඊට වඩා ගොඩක් අමාරුයි. කරන්නම් අම්මේ, මං හැම දෙයක්ම කරන්නම්. ඒත් රාජ්ගේ අනුපමගේ ඩිවෝස් එක වෙන්න දෙන්න. ගිය පාර වගේ කිසිම ප්‍රශ්නයක් වෙන්න නම් එපා.